මේ වනවිට මේ අන්තර් මෝසම් තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 69ක 89ක පවුල් 40516ක් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ පවුල් මේ වන විට තත්ත්වය සමස්ත සංඛ්‍යාලයකින් අපි ලේකම්තුමා ඉදිරිපත් කරා. මේ වන විට මේ 40516 තුල පුද්ගලයන් 158391ක් පීඩාවට පත්වල, ඒ අය අපේ සුරක්ෂිත මධ්‍යස්ථාන 79ක පවුල් 2470ක් ආරක්ෂා සහිතව අපි බලාගන්නවා. මේ මොහොත වෙන විට එතන සාමාජිකයන් ඉන්නවා 10369ක්. මෙම ආපදාව නිසා මරණ 3ක් වාර්තා වෙනවා. ඒ වගේම තුවාල සිදුවීම් 2ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පූර්ණ නිවාස හානි 1ක් වාර්තා වෙනවා. අර්ධ නිවාස හානි 405ක් වාර්තා වෙනවා. වැඩිපුරම බලපෑම් කරන්නේ කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක 4 තමයි මේ පීඩාව වැඩිපුරම පවතින්නේ. එතකොට මේ සුරක්ෂිත මධ්‍යස්ථානවල අපි රැකවරණය දෙන මේ 10369ක් සමාජිකයින්ට අවශ්‍ය කරන පිසු ආහාර, වෛද්‍ය පහසුකම්, ඒ වගේම කුඩා දරුවන්ට කිරිපිටි වේල් 2ක් දේශා සවස ලබා දෙනවා. අනිකුත් සමාජයට තේ වේල් 2ක් ලබා දෙමින් ඔවුන් සුරක්ෂිතව තබා ගැනීමට රජය විශාල කැපකිරීමක් කරනවා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා අද දින අපට තවත් මිලියන 50ක් වෙන් කරා මේ අයගේ වැඩ කටයුතු සඳහා. මේ වෙනුවට අපි මේ ප්‍රධාන පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්ක 4 තුල අපි දීලා තියෙනවා මිලියන 33ක් ඒ අයගේ අතේ අවශ්‍යතාවයක් අනුව වියදම් කරන්නට. දිසාපතිවරුන්ට තමයි අපි මුදල් වෙන් කරන්නේ. දිසාපතිතුමන්ලා මේක ප්‍රාදේශීය ලේකම්තුමන්ලා වෙත යොමු කරනවා අවශ්‍යතාවය පරිදි. මේ දිස්ත්‍රික්ක 4 මිලියන 33ක් ඒ අය අතේ පවතිනවා ඉදිරි අවශ්‍යතා සඳහා කටයුතු කරන්න. ඒ වගේම ලංකාවේ අනිකුත් සියලුම දිස්ත්‍රික්ක ගත්තා මිලියන 84ක් මුදල් අතැතිව දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු මේ ආපදාව කළමනාකරණය කර ගැනීමට සමත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට තව අපි මිලියන 60ක් අපේ අමාත්‍යාංශයේ සතුව තියාගෙන ඉන්නවා. අවශ්‍යතාවයේ පරිදි ඒ දිස්ත්‍රික්කවට ඉල්ලීම් කර සැනින් ඒ මුදල් ප්‍රතිපාදන අපි නිදහස් කරනවා.